ඔබ විශ්වසනීය පත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී නිර්වාත්‍රි 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි අදත් එකතු වෙන්නේ මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම අවධානය යොමු කරන්නේ දවසන සුම්කල ප්‍රධාන පුවත් සිරස්තල වෙත කැලණි 30 ජනන යන්ත්‍රයක් අක්‍රියයි ස්ථාන කිහිපයක විදුලි බිඳ වැටීම් लुनु माफिया वकट मोनम इडक्वा देन्ने नहें लुनु सभापति संदबरन देडि मातेक दरुवन इन्नत करने मार्तुवेदी अवसन करनवा सौख्यय कियाई पाटली लेडिंद अधिकरने वार्तावा किल्लाई वेविली सेवकींट पंदहस देन्न बह समागम एमतीट दान्पाई पस्वेनी वसरटात इहलकिय लोक उष्णत्वे කැලණි 30 බලාකාරයේ පීටි පෞද්ගලික අංශයට අයත් විදුලි ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවෙනේ ඇතැම් ප්‍රදේශවල විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවයි ඔවුන් සඳහන් කළේ. මේ අතර අද දිනේ කිසිදු ප්‍රදේශයක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ නිකුත් කළා. එනමු ABCD වශයෙන් දිවෙනේ ප්‍රදේශ කලාප 4කට බෙදා තිබෙන අතර පස්සරු 5:30 සිට 9:30 දක්වා පැයක කාලයක් විදුලිය අත්හිටුවීමට නියමිතයි. සන්ධ්‍යා සිට සෙනසුරාදා දක්වා මෙම විදුලිය අත්හිටුවීම සිදු කළද ඉරිදා දිනේදී විදුලිය කපාදුවක් පිළිබඳව එම කාලසටහනට ඇතුළත් කර නැහැ. විදුලි ඉල්ලුම කළමනාකරණය සඳහා පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ සඳහන් වෙනවා. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. දැනට පවතින තත්ත්වයන් යටතේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වෙලා තිබෙනවා. එය යථාවත් කිරීමට තවත් දින 9ක් 10ක් අතර කාලයක් ගතවන බව තමයි විදුලි බල මණ්ඩලයේ අදහස. දැනට සපුගස්කන්ධ බලාගාරය වෙනුවෙන් අවශ්‍ය දැවිතල් යම් ප්‍රමාණයක් රට සතුව තිබෙනවා. ඒක ක්‍රමානුකූල මුදා හැරෙමින් තිබෙනවා. ඒ නිසා ඉදිරි දින 5ක කාලය ඇතුළත අපිට මේක කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුව යම් පමණකට අපිට මතුවෙන්න පුළුවන් ඉදිරි දින 10ක කාලය තුළ. එහිදී මේ ඉදිරිපත් කරලා තිබෙන සැලැස්ම අනුව යම් අවස්ථාවලදී යම් විදුලිය බිඳ වැටීමක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලයේ පූර්වගාමි පියවරක් හැටියට ජනතාව දැනුවත් කරන කටයුතු කරලා තිබෙන්නේ. අපි විශ්වාස කරනවා හොඳින් කළමනාකරණය කරගත හොත් මේ තත්ත්වය ඉදිරි දින 10ක තුල මගහරවා ගැනීමට හැකි වෙයි. අද දිනේදී තවත් කොරෝනා ආසාදිතයන් 629 දෙනෙකු හඳුනාගත්තා. ඒ වගේම කොරෝනා ආසාදිත මරණ 15ක් පිළිබඳවත් අද වාර්තා වුණා. මේ අතර කොළඹ කලාපයේ සියලුම පාසල් දරුවන්ට එන්නත් ලබා දීම මාර්තු මාසයේදී අවසන් කළ හැකි බව සෞඛ්‍ය අංශය පවසනවා. පසුගිය දෙසැම්බර් මාස 15 සිට 31 වෙනිදා දක්වා ප්‍රමාද වී වාර්තා කරන ලද කොරෝනා ආසාදිතයන් 321 දෙනෙකුද මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට අද එක් කෙරුණා. යනු මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 593072ක්. රෝහල්ගතව සහ නිවාසවල පුත්කලින් 10563 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567360ක්. ඊ තහවුරු කරන ලද කොරෝනා මරණ 15ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද වාර්තා කළා. යනු මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15149 දක්වා ඉහළ ගියා. මෙරට ඉන්නත් කරන වැඩසටහන යටතේ අවුරුදු 12ත් 15ත් අතර පාසල් දරුවන් සඳහා ඉන්නත් ලබා දීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. කොළඹ කලාපයේ 140කට ආසන්න පාසල් ප්‍රමාණයක මෙම වැඩසටහන හෙට දින පටන් ගන්නවා තර්ස්ටන් විද්‍යාලයෙන්. එතකොට තර්ස්ටන් විද්‍යාලයෙන් පටන්ගෙන මේක ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අධ්‍යර කීපයකින් අවසන් කරන්න. හෙට ඉඳලා පටන් ගත්තොත් අපි සෑම දිනකම ඉන්නත් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පෙබරවාරි 5වෙනිදා තමයි අවසන් වශයෙන් පළවෙනි අධ්‍යර අවසන් වෙන්නේ. පෙබරවාරි මාසයේදී අපි බලාපොරොත්තු වෙනවා විභාග මධ්‍යස්ථාන නැති පාසල්වල සියලුම කටයුතු ඉවර කරන්න. මාර්තු මුල් සතිය වෙනකොට කොළඹ කලාපේ නම් අපිට ඉවර කරගැනීමේ හැකියාවක් තියෙනවා.
බැතර ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් කොරෝනා වෛරසයේ වැළඳීම හේතුවෙන් මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. චිලි රාජ්‍ය අද සිට කොරෝනා මර්ධන 4 වෙනි එන්නත් මාත්‍රාවක් ලබා දීම ආරම්භ කළා. පළමු අදියරේදී වයස අවුරුදු 12 සහ වයස්ගත පුද්ගලයින් සඳහායි එන්නත ලබා දීමට නියමිත. ජර්මනියේද ප්‍රාන්ත 16ක පාසල් අද සිට විවෘත කෙරුණේ ඔමික්‍රොන් ප්‍රභේදයේ ශීඝ්‍ර ලෙස පැතිරෙන පසුබිමකයි. ජර්මනියෙන් ඊයේ දිනේදී ආසාදිතයන් 38,000ක් හඳුනා ගැනුණා. හම්බන්තොට මහලේවා ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයේදී උද්ඝෝෂකින් සහ සේවකින් අතර අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. හම්බන්තොට මහලේවායේ සභාපති නිශාන්ත සඳබරණ මහතා පවසන්නේ ලුණු මාෆියාවකට ඉඩ දෙන්නේ නැති බවයි. හම්බන්තොට මහලේවායේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් විරෝධතාවක නිරතව සිටිනවා. මහලේවායට අයත් වාහන කිහිපයකට උද්ඝෝෂකින් පහර දුන් බවට ප්‍රකාශ කරමින් සේවකින්ද අද විරෝධතාවක නිරත වුණා. එහිදී උද්ඝෝෂකින් සහ සේවකින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. හම්බන්තොට පොලිසිය මෙන්ම අම්බලන්තොට පොලිසිය නිලධාරීන් පැමිණ මෙම තත්ත්වය පාලනය කිරීමටයි කටයුතු කළේ. මහලේවායේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතාද මෙම ස්ථානීයට පැමිණියා. දෙපාරක් පළවෙනි සැරේ මිලියන 58යි දෙවෙනි සැරේ ඒ වගේ තුන් ගුණයක් මම කයියකට නෙමෙයි කිව්වේ මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඊ අවුරුද්දේ ගත්ත වගේ තුන් ගුණයක් මේ ආයතනය ලාභ කරනවා කරනවා කරනවාමයි. හැබැයි ආයතනයක් වෙනුවෙන් ආයතනයක් ගොඩ ගන්නකොට ගොඩ යනකොට රටට සේවක මෙච්චර ප්‍රාණයක් මට ඉන්නකොට මම බය නැහැ. උඹලක් වංචා කරපු නැති මම වංචා කරන්නෙත් නැහැ. උන් ඒ මාපියාවට ආයෙ දෙන්න හදනවා. ඒක වෙන්නෙත් නැහැ. රජයේ යෝජනා කළ රුපියල් 5000 දීමනාව වැවිලි සේවකයන්ට ලබා දීමට නොහැකි බව වැවිලි සමාගම් නියෝජිතයන් පවසනවා. මේ පිළිබඳ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යවරයා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර අද පැවැත්වුණා. රාජ්‍ය සේවකීන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කළා. එය පෞද්ගලික සේවකයන්ටත් ලබා දෙන ලෙසයි රජය ඉල්ලා සිටියේ. ඒ සම්බන්ධයෙන් වෙන සාකච්ඡා කිහිපයක් අදාළ නියෝජිතයින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සමග පැවැත්වුවා. වැවිලි සංගම් නියෝජිතයින් අද පැවති සාකච්ඡාවේදී දෙනුම් දුන්නේ රුපියල් 5000 දීමනාව වතු ක්ෂේත්‍රයේ සේවකීන් සඳහා ලබා දිය නොහැකි බවයි. දැනට තේ සඳහා අප රට ලැබෙන ආදායම මුදල ඔවුන්ට ඒ ප්‍රමාණයම නොලැබෙන බවත් ඒ රුපියල් 150ක පමණ වූ වෙනස තේ අපනයන කරුවන් විසින් ලබා ගන්නා බවත් මේ තේ සඳහා අවම මිලක් රජයේ මගින් නියම කළොත් මීට වඩා ආදායමක් මේ වතු සමාගම් වලට ලබාගත හැකි බවත් ප්‍රකාශ කරා. මේ කරුණු සියල්ල පිළිබඳව කැබිනට් මණ්ඩලයට මම දන්වලා තේ සහ රබර් ඇතුළු වැවිලි ක්ෂේත්‍රය වඩාත් ඵලදායී ලෙස පවත්වාගෙන යාම සඳහා තීරණ ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත පුළුල් කිරීමේ තැවැත්ත සංවර්ධන මෙහෙයුම හෙට ආරම්භ වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම වසර දෙකක් තුළ සම්පූර්ණ කිරීමත් සමග ලොව වරායන් අතරින් 23 වන ස්ථානයේ පසුවන කොළඹ වරාය 13 වන ස්ථානයට පැමිණෙන බවයි අමාත්‍ය රෝහිතාභය ගුණවර්ධන මහතා පවසන්නේ. හෙට දවසේ වැඩ ආරම්භ වන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳවයි මේ සොයා බැලීම. අපි මේ ඇවිත් ඉන්නේ පහුගිය කාලේ දැඩි කතාබහට ලක්ුණු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට. නැගෙනහිර පර්යන්තයේ වැඩ කටයුතු අවසන් කිරීම වෙනුවෙන් වෙන සමාරම්භයේ හිට අධිකරණ ජනාධිපතිතුමාගේ සුරතින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අපි හිතුවා මේ නැගෙනහිර ජැටි ඉදිකිරීම පිළිබඳවත් නැගෙනහිර ජැටි ඉදිකලාට පස්සේ රටට අත්වන ප්‍රතිලාභ පිළිබඳවත් අද හොයලා බලන්න. ආර්ථික මර්මස්ථානයක් ලෙසින් හෙට දිනේදී ජාතියට දායාද වන නැගෙනහිර පර්යන්තයේ මුළු දිග මීටර 1320ක් මුළු භූමි ප්‍රමාණයේ පිහිටීම හෙක්ටයාර 75ක්. මෙහි පළමු අදියරේ ඉදිකිරීම 2023 වසරේ ජූලි මාස 4 වන දින අවසන් කිරීමට අපේක්ෂිතයි. ඒ පර්යන්තයේ පළමු මීටර 600ක වැඩ අවසන් කරමින් සහ පර්යන්තයේ ග්‍රැන්ඩි දොඹකර 6ක් සහ RMG දොඹකර 20ක් හසුරුවමින් මෙහි දෙවන අදියර ලෙස තවත් මීටර 300ක ඉදිකිරීම අවසන් කරමින් මීටර 900ක් දක්වා පර්යන්තයේ පුළුල් කිරීමට අපේක්ෂිතයි. තවත් ග්‍රැන්ඩි දොඹකර 3ක් සහ RMG දොඹකර 20ක් හසුරුවමින්
වීම 2024 ජනවාරි 4 වන විට ඉලක්කය වී තිබෙනවා. 3 වන අදියරේදී එනම් 2024 ජූලි මාස 4 වනදා වන විට තවත් මීටර 420ක ඉදිකිරීම අවසන් කරමින් මුළු දිග මීටර 1320ක් දක්වා පර්යන්තය පුළුල්වන්නේ තවත් ග්‍රැන්ටි දඹකර 3ක් සවි කරමිනුයි. නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඇමරිකා ඩොලර් මිලියන 400ක් ඇස්තමේන්තු ගත කර තිබෙනවා. ලෝකයේ අද නිෂ්පාදනය කරන විශාල නෞකාවලට ජයබහලු පර්යන්තයට ළඟා වීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි ප්‍රතිඅපනායනයට අපිට අවශ්‍ය වෙනවා ලෝකයේ විශාල නෞකා හැසිරවීමට. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2008 දී දකුණු කොළඹ වරායේ දියකඩන ඉදි කරා. අපි එදා දිගින් මීටර් 6.6ක දියකඩනයක් ඉදි කළා. ඔබ දකිනවා අර ගෝල් පේස් පිටියට යනකොට මහා මූදර දිවෙන ඒ දියකඩන ඉදි ක්‍රියම තුලින් තමයි මේ පර්යන්ත තුනක අයිතියත් ඊයේ දවස වෙනකොට අර මේ රටේ ජනතාව ගිහිල්ලා ඉතාලම හොඳින් ඒ සුන්දරත්වයේ නරඹන කොළඹ වරාය නගරේ අන්නේ වරාය නගරයත් අපිට දායාද වෙන්නේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා නැගෙනහිර පර්යන්තයේ අපි මීටර් 400 විස්සක කොටසක් පිවඩ අවසන් කළා තිබුණේ මොකද්ද කලේ යහපාල ආණ්ඩුව පැමිණි ගමම්ම කලේ අපි යනවුම් කළා තිබුණු දොඹකර අංග සම්පූර්ණයම අවලංගු කළා දැම්මා අඩු ගානේ 420ට 1 මීටරයක් 421යි කියලාවත් කියන්න යහපාල රජයට පුළුවන් කමක් ලැබුණේ නැහැ නමුත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපිට පුළුවන් කමක් ලැබුණා මිත්‍රශීලී රටවල් එක්ක අර්බුදා ඇති කරගන්නෙත් නැතුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නගරීර පර්යන්තයේ සංවර්ධනය කරන්නත් බටහිර පර්යන්තයේ අපි පෞද්ගලික රාජ්‍ය හවුල්කාරීත්වයේ යටතේ මේ පෙබරවාරි මාසයේ ආරම්භ වෙනවා. පහුගිය කාලේ රට නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම වෙනුවෙන් යෝජනා බොහෝමයක් ඉදිරිපත් වුණා. ඒ වගේම සැලසුම් බොහෝමයක් සකස් වුණා. කෙසේ නමුත් මේ දක්වා මේ නැගෙනහිර ජටියේ ඉදි කරලා තියෙන මීටර 400න් මෙපිට තවත් මීටර 900ක් ඈතට මේ නැගෙනහිර ජටිය සංවර්ධනය වීමට නියමිතව තිබෙනවා. ඒ සංවර්ධනය වීමත් එක්ක අපේක්ෂිත ඉලක්කයන් සම්පූර්ණ කරගතහොත් රට නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා පමණක් නොවේ සමස්ත රටටම එහි වාසිය අත්පත් වෙනවා නොඅනුමානයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය හෙට පෙරවරු 10:30 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණෝක මහතාගේ රෝගී තත්ත්වය පරීක්ෂා කර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණයේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අද නියෝග කළා. ඒ රාජකීය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරීව රියපදවා තරුණෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළවයි. මෙම නඩුව කොළඹ මහාධිකරණ හමුවේ අද කැඳවුවා. සාක්ෂිකරුවන්ගේ හරස් ප්‍රශ්න විමසීම අද ආරම්භ වීමට නියමිතව තිබුණද විත්තිකාර රණවක මහතා අධිකරණ හමුවේ පෙනී සිටියේ නැහැ. එහිදී ප්‍රකාශ වුණේ ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටින බවයි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මෙම නඩු විභාගය අත්හිටවන ලෙස ඉල්ලා රණවක මහතා ඊයේ අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවයි. එය විභාගයටගත් අවස්ථාවේ විත්තිකරු උපරිමාධිකරණ සංකීර්ණ අසල ගැවසී තිබු බවද ඔහු පැවසුවා. එහි නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනුව ඔහු අද මෙම ක්‍රියාව සිදු කර තිබෙන්නේ නඩු විභාගයේ කල්දමා ගැනීමේ අරමුණින් බවට දිලීප පීරිස් මහතා චෝදනා කළා. ඒ අනුවයි ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණේ. පැමිණිල්ල ලබන 21 වනදා යලි කැඳවීමට නියමිතයි. වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තු මුදා හරින ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම නිකුත් කළ නියෝගයකට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනය සලකා බැලීමේ නඩුවෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අදයිවත් වුණා. ඒ රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්. පසුගිය දෙසැම්බර් 20 වනදා සහ 27 වනදා කුඩා ගුවන් යානා දෙකක් අනතුරට ලක්වීමේ සිදුවිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සකුරායි ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන ඉංජිනේරුවරයා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් අද මීකමෝ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. දක්ෂින අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුවේදී බීමත් රියදුරෙකු මුදා හැරීමේ සිද්ධියට අදාළව සංසරණය වන වීඩියෝව පසුගිය වසරේ ජුනි 4 වනදා සිදු වූ සිද්ධියක වීඩියෝවක් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තා අදාළ අංශ වෙත යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. इमदू अंतर हूमारुवेदी एहि राजकारी यदि सिटी पोलिस कोस्तापल वरेकु मोटर रथयक परीक्षा किरीमेदी पोलिस थानाधिपति वरेकु बलपैम किरीमे सिद्धियकट अदालव मेम वीडियोव संसरणे वनवा मट धन्यवाद गारंटी एने कोनदा देन्ने मतुवा ओसी महत्ते तिनले इन्ने इन्ने दिन्ने हां
තමිලි මහත්තයා තියෙන ළඟම මොනද කොයි තමිලි මහත්තයා මිල වාහනේ ලවන්න බෑනේ මහත්තයෝ කොයිලාද බිව්වේ දැන් දැන් ඉවරනවද නේද ස්පීකර් දාන්න ස්පීකර් ෆෝන් නම් අතර ගන්න නෑ මම කොහෙද මහත්තයා ගියද ගාලේ ගියා කල්ලි කොහෙද අබු ගල ලයිසන් එක ගන්නවා හෙලෝ කියන්න මේ මෙතනීම නැවතුවා ඉම දුව ඉම දුව අර පඩි පඩි මම දෙන්න කිය පඩි හෙලෝ හෙලෝ ඔස සර් කවුද සර් මම පියුමන්ත හලෝ කියලා කතා කරන්න නෑ සර් කියලා දන්නේ නෑ සර් ඒක මේ කවුද කියලා දන්නේ නෑ ආ ඔක යවන්න හා සර් හා සර්ගේ අලුවෙද යවන්නේ කොයි මාද අලුවෙද මොකද කතාවක් කරන්නේ නෑනේ හා හා සර් හා හරි හරි මාත යනවා සර් කිව්ව ඉතින් දාමි ඈ එතන ඉති හරි යන්න ඔර්ග හිටිය හරි 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 ඔක තමයි හරි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ටාසේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණ යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් එම පරීක්ෂණය සිදු කර තිබෙනවා. මෙම පොලිස් ස්ථානාධිපතිවරයා විනය විරෝධී ක්‍රියාවක් සිදු කර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති අතර ඔහුට විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කරමින් වාර්තා අදාළ අංශ වෙත යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. දේශීය සීනි නිෂ්පාදනයේ ඉලනැගීමේ අරමුණින් සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මොණරාගල වේලිඔය ප්‍රදේශයේ පිහිටවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් පමණ වෙනවා. දැනට දේශීයව ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනයෙන් නිෂ්පාදනය වෙන්නේ අවශ්‍යතාවෙන් 15%ක් පමණ ප්‍රමාණයක්. එහිදී පසුගිය වසර දෙකක කාලය තුළ රාජ්‍ය සතු පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ආයතන මුල් කරගෙන විශාල ධාරිතාවයකින් කටයුතු කරන අතර ඉතාම ඉහළ මට්ටමින් ලාභ ලැබමින් වාර්ෂික ලාභය රුපියල් බිලියන දක්වා වැඩි කරගෙන තිබෙනවා. එනිසා ලංකා සීනි සමාගමට අනුබද්ධ තවත් ආයතනයක් හැටියට මොනරාගල දිස්ත්‍රික්කයේ වේලියෝය ප්‍රදේශයේ වේලියෝය සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කරා. යටතේ ඉදිරි කාලය තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ තවත් හෙක්ටයාර 10000ක පමණ මේ උක් වගාව සිදු කිරීමටත් එයින් වගා කිරණ උක් වේලියෝය කර්මාන්ත ශාලාව හරහා ජාතික ආර්ථිකයට තවත් 5%ක පමණ ප්‍රමාණයක් එකතු කිරීම වෙනුවෙනුත් අවශ්‍ය යෝජනාවට අනුමැතිය ලබා දීලා තිබෙනවා. මේ අතර නිවසක් හෝ නිවසක් ඉදිකිරීමට ඉඩමක් නොමැති ජනතාව සඳහා සොඳුරු මහල් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. දැනට කුලි නිවාසවල ජීවත් වෙන මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලබි පවුල්වලට ස්ථිර නිවාස ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කරන සොඳුරු මහල් නිවාස වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දීලා තිබෙනවා. එහිදී ආරම්භක මුදල හැටියට රුපියල් ලක්ෂ 5ක් ලබා දීමෙන් නිවසක් වෙන් කරගෙන ඉදිරි වටිනාකම වසරක් තුලදී ගෙවි යන ආකාරයෙන් ලබා දීම හරහා නිවසක අයිතිය ලබා ගැනීම වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු රන් පොකුණ ගම පිහිටි ඉදම් කොටසක නව නිවාස 72කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම පිණිස අවශ්‍ය යෝජනාවට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. මඩකලපුව ගුවන්තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පූර්ණ දේශීය ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. දෙස්විදෙස් සංචාරකයන්ට සේවා සැපීම එහි අරමුණ බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. බඩකලපුව අංග සම්පූර්ණ දේශීය ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ත්‍රිපාර්ශ්වික ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ගුවන් හමුදාව අතරයි එම ගිවිසුමට අත්සන් තැබෙන්නේ. අදාළ ගිවිසුම මේ වන විටත් සකස් කරමින් පවතිනවා. ගුවන් දහවන පතේ උතුරු ප්‍රදේශ ආශ්‍රිතව ගුවන් ගමන් පාලන කුළුණු ගිනි හමුදා ගැනීමේ පහසුකම් වලට අදාළ ඉදිකිරීම් සිදු කිරීමට නියමිතයි. ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ වාණිජ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පවසනවා. මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් නතර වූ යාපනය කොළඹ ගුවන් ගමන්ද කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තවදුරටත් පවසන්නේ. පින්නවල අලි සංරක්ෂණාකාරයේ උපත ලැබූ නිවුන් අලි පැටවුන් දෙදෙනාට නම් තැබීම අද සිදු කෙරුණා. දිසා සහ සංජනා ලෙසයි එම අලි පැටවුන්ට නම් තැබුණේ. එම උත්සවයට එක් වූ රාජමාත්‍ය කනක හිරත් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව එන්නත්කරණය සාර්ථකව සිදු කිරීම හේතුවෙන් සංචාරකයන් වැඩි වශයෙන් රටට පැමිණෙමින් සිටින බවයි. පසුගිය වසරේ අගෝස්තු 31 වෙනිදා පින්නවල අලි සංරක්ෂණාගාරයේ සිටින පණ්ඩුල අලියාට සහ සුරංගි කෙනරට දාව මෙම නිවුන් අලි පැටව් උපත ලැබුවා. හීලෑ අලි ඇතුන් අතරින් නිවුන් පැටවුන් උපත ලැබූ පළමු අවස්ථාවද මෙය වෙනවා. මෙම අලි පැටවුන්ට නම් තැබීම සිදු කරුණේ රාජමාතෙ කනක හිරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අලිපැටවුන් උපත ලබා මාසයකට පමණ පසුව අලි සංරක්ෂණාකාරයේ උපත ලැබූ කෙනර පැටවාට නීලමණී ලෙස නම් තැබීම සිදු කෙරුණා. එම නම් තැබීමේ උත්සවයෙන් අනතුරුව කනක හේරත් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. විශේෂයෙන් මේ ස්ථානය සංචාර කර්මාන්ත ඉතාමත්ම වැදගත් ස්ථානයක්. මුළු රටේම ආර්ථිකයට ඉතාමත් වැදගත් වන එක වකවානුවකදී සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් එන සංචාරක ස්ථානය හැටියට තමයි පින්නවල නම් කරේ මහිදන් 135කට වඩා වැඩි සංචාරකයන් ප්‍රමාණයක් මේ ස්ථානයට ඇදිලා ආවා. ඒක නිසා මේ ස්ථානය ආරක්ෂා කර ගැනීම අපි ඔබ සියලු දෙනාගේම වගකීම. බොරල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්පොම්පයක් සුවගෙන තිබෙනවා. සිටිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයන් තිදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සිදු කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ. බොරල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බේ සුවකැණුනේ අද පස්වරුවේදී පසුව ආරක්ෂක අංශ පැමිණ ඒ පරීක්ෂා කර නිෂ්ක්‍රීය කිරීම සඳහා රැගෙන ගියා. එම අවස්ථාවේ සිද්ධියට සැකපිට පුද්ගලයන් 3 දෙනෙකු දත්තනඟුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දිතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සියක් නගර වැඩසටහනටදී කිරාඳුරු කෝට්ටේ නව නගරයක් බවට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවරගෙන තිබෙනවා. දයක් නගන සියක් නගර වැඩසටහන යටතේ නව සංවර්ධනයකට ලක් කෙරෙන ගිරාඳුරුකෝට්ටේ නගරය කඩිනමින් ජනතා ආයිතියට පැවරීමට නියමිතයි. සංවර්ධන ව්‍යාපෘති යටතේ භූමි අලංකරණය, වටරවුම් ඉදිකිරීම, පදිකමන් තීරු, ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. නගරයේ පෙරපැවති වාහන නැවතුම් පොළ පුළුල් කර නව රථගලක් ඉදිකිරීමවා. වාහන 25කට වැඩි සංඛ්‍යාවක් නතර කිරීමට ඉඩ පහසුකම් මෙහි පවතින අතර නැවතුම් සීමාව වටා ආරක්ෂිත බැම්මක්ද ඉදිකිරීමවා. ගිරාඳුරුකෝට්ටේ පවතින ශුෂ්ක කලාපීය පරිසරයට උචිත පරිදි ශාක රෝපණයටද සැලසුම් කර තිබෙනවා. සෞභාග්‍යයේ මංපෙත ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ දිවයිනපුරා මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු මෙවැනි විට ක්‍රියාත්මකයි. සෞභාග්‍යයේ මංපෙත ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ බදුල්ල තෙල්බැද්ද වතුආයේ කංකානම් ලයි මහන්දිය සිට තෙල්බැද්ද මලන්කමුව මාර්ගය සංවර්ධනය කෙරුණා. කිලෝමීටර් 2.5ක දුරකින් එය සමන්විතයි. ඊට වැය කළ මුදල රුපියල් මිලියන 40ක්. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා යන මහතුරුන් අතින් මෙම මාර්ගයේ ජනතා ආයිතියට පත් කෙරුණා. හාලියල දික්වැල්ල පට්ටියපොළ මාර්ගය සංවර්ධනය කිරීමේද සෞභාගයේ මම්පිත ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ කිලෝමීටර් 2.5කින් සමන්විත මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 20ක මුදලක් වැය කර තිබෙනවා. මෙම මාර්ගයේ ජනතා ආයිතියට පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර හාලියල මාලිකා තැන්න 7.90 මසන්දියේ සිට වැව පිවිසුම් මාර්ගයේ දක්වා මාර්ග කොටසද සංවර්ධනය කෙරුණා. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 34ක්. කිලෝමීටර් 1.9ක දුරකින් මෙම මාර්ගය සමන්විතයි. මාර්ගයේ ජනතා ආයිතියට පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා අතින්. සාදරෝපණී ප්‍රවෘත්ති තුලින් අද අපි සමුගෙන යනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.